ලුණු නිෂ්පාදනය 40%කින් පහතට පැවති අයහපත් කාලගුණික තත්ත්වයේ හේතුවෙන් මෙරට ලුණු නිෂ්පාදනය පසුගිය වසරේ හා මේ වසරේ 40%කින් පමණ පහළ ගොස් ඇති බව වාර්තා වෙනවා. මෙරට ලුණු නිෂ්පාදනය අඩුවීම සම්බන්ධයෙන් සොයා බැලීමට කටයුතු කරන බව වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරන බවයි වාර්තා කරන්නේ. මේ ලුණු හිඟයක් තියෙනවද? ඒ හිඟය නිසා ලුණු මිල වැඩි වෙයිද? මේ ඒ ගැන වාර්තාවක් ගෙන එනවා මොනරාපුවත් පත. ලුණු හිඟයක් මවන අතරමැදි කුමන්ත්‍රණයක්. පාරිභෝගිකයන් සුරකීමේ පෙරමුණයි සඳහන් කරන්නේ. වෙළඳ පොලේ හාල් හා පොල් හිඟයක් මවා පෑසේ ලුණු හිඟයක් මවාපා අතරමැදියන් විශාල ලාභයක් උපයා ගැනීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව පාරිභෝගිකයන් සුරකීමේ පෙරමුණ සඳහන් කරනවා. මේ ආණ්ඩු අපහසුතාවයට පත්කිරීමේ කුමන්ත්‍රණයක් බවද විශ්වාස කළ හැකි නිසා පෞද්ගලික සමාගම්වල ඇති ලුණු සංචිත පිළිබඳව විමසීමක් කළ යුතු බව ඒ පෙරමුණේ සභාපති අසේල සම්පත් කියනවා. රටට අවශ්‍ය පරිදි රජයේ ලුණු ගබඩාවල ලුණු රැස් කර ගැනීමට නොහැකි වූයේ කෙසේද යන්න පිළිබඳව සොයා බලන ලෙසත්, එසේ ගබඩා කර තැබීමට බලධාරීන්ට හැකි නොවූයේ කෙසේද යන්න පිළිබඳව සොයා බැලීම ආණ්ඩුවේ වගකීම බවද හෙතෙම සඳහන් කරනවා. මේ පිළිබඳව ලංකා ලුණු සංගමයෙන් කළ විමසීමේදී එහි සාමාන්‍ය අධිකාරී R.M. ගුණරත්න මහතා සඳහන් කළේ මේ වන විට ලුණු මෙට්‍රික් ටොන් 12ක සංචිතයක් පවතින බවයි. එය මාස දෙකක කාලයක් පාරිභෝජනය සඳහා ප්‍රමාණවත් බවද පවසන ගුණරත්න මහතා සඳහන් කළේ පැවති වර්ෂාධික කාලගුණික තත්ත්වයක් සමග පසුගිය කාලයේ ලුණු නිෂ්පාදනය අඩු වූ බවයි. ඉදිරියේදී ඇතිවිය හැකි වැසි සහිත කාලගුණයක් සමග ලුණු නිෂ්පාදනයට පවතින අවදානම අවම කිරීම සඳහා ආනයනයට ආණ්ඩුවෙන් අවසර ඉල්ලූ බව ඔහු සඳහන් කරනවා. එහෙත් ඇතමුන් ලුණු හිඟයක් ඇතැයි පවසමින් මිල ගණන් සීග්‍රයෙන් ඉහළ දමා ඇතැයිද ලංකා ලුණු සංගමයේ සාමාන්‍ය අධිකාරීවරයා සඳහන් කරන බවයි වාර්තා කරන්නේ. මාස දෙකකට ලුණු සංචිත රට තුල තියෙනවා කියලයි සඳහන් කරන්නේ. ඒ කියන්නේ අනාගතයේ මාස දෙකක් යනකම් ලුණු මිල වැඩි වෙන්න විදිහක් නැහැ. ෆෙංගල් සුලිකුණාටු ආවා, ඒකත් එක්ක ලුණු කර්මාන්තයේ යම්කිසි නිෂ්පාදනයේ අඩුවීමක් තියෙන්නේ නැති. නමුත් මාස දෙකක් යනකම් ලුණු සංචිත තියෙන නිසා මාස දෙකක් යනකම් ලුණු මිල ඉහළ යන්න විදියක් නැහැ. දැන් මේ විදියට මේ සාමාන්‍ය අධිකාරී සඳහන් කරන්නේ ඒක නිසා ඇතමුන් අධික ලාභ ලබා ගන්න මේ ෆෙංගල් සුලිකුණාටු ආවනේ, ඒක නිසා මේ ලුණු නිෂ්පාදනය කරගන්න බැරි වුණානේ කියලා ලුණු මිල වැඩි කරනවා නම් ඒක හරි දෙයක් නෙවෙයි, ඒක නීතියට පටහැනි, ඒක අධික ලාභ ලබා ගන්න කරන මාෆියාවේ තවත් අඳුරු පැතිකඩක් කියලයි අපිට කියන්න තියෙන්නේ.